සිංගප්පූරුවේ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. මොනවා හරි සද්දබද්ද ආවම සමා වෙන්න ඕනේ. මං හිතන අල්ලපු ගෙදර මොකක් හරි වැල්ඩින් වැඩක් යනවා. අන්න ඒකින්ද මැෂින් එකේ සද්ද ඇහෙනවා. මොනවා සද්දයක් ආවම සමා වෙන්න ඕනේ. වීඩියෝ එඩිට් කරලා දානකොට පුළුවන් තරම් මේ නොයිස් එක අඩු කරලා අපි දාන්නම්. හරි. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවා නොලෙජ් ස්ටේෂන් channel එකේ ඝාතන කතාවක් යනවා. අන්න ඒ වගේම සිංහධර්ම channel එකේ ඉඳලා හිටලා ඝාතන කතාවක් අපි දානවා. ඊට හේතුව දැන් සිංහධර්ම channel එක 1,420 කියන්නේ අපේ සිංගප්පූරුවේ සමාජික 1,400ට වඩා එකතු වෙලා ඉන්නේ. ඒකේ වැඩි සමාජික මේ ඝාතන කතා හින්දා තමයි අපිත් එක්ක එකතු වුනේ. ඉතින් අදත් කතා කරන්න යන්නේ එක්තරා ඝාතන කතාවක් ගැන තමයි. හැබැයි එතෙක් මෙතෙක් කතා කරපු ඝාතන කතාත් එක්ක සංසන්දනය කරලා බලනකොට හාත්පසින්ම වෙනස් ඝාතන කතාවක්. ඊට හේතුව තමයි පුතා තාත්තාව ඝාතනය කරපු කතා අපි කතා කරලා දිනවා. පුතෙක් අම්මාව ඝාතනය කරපු කතා අපි කතා කරලා දිනවා. දුවලත් මේ වගේ දේවල් කරා කියන එකත් අපි කතා කරලා දිනවා. දුවලා අම්මා තාත්තා දෙන්නම ඝාතනය කරපු කතා පවා අපි කතා කරලා දිනවා. හැබැයි අම්මයි තාත්තයි එකතු වෙලා පුතෙක්ව ඝාතනය කරපේ කියන්නේ එසේ මෙසේ ඝාතනයක් නෙවෙයි. මේ වීඩියෝ එක ඉස්සරහට ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් වෙයි. එසේ මෙසේ ඝාතනයක් නෙවෙයි. අති භයානක ඝාතනයක් කරපු දෙයක් මමත් මීට කලින් මේ channel එකේ හෝ knowledge station channel එකේ අපි කතා කරලා තිබෙන්නේ නැහැ. ඉතින් අද වීඩියෝ එකේ කතා කරන්න යන්නේ මොකද්ද ඒ සිද්ධිය කියන එක තමයි. සවිස්තරාත්මකව කතා කරමු මේ වීඩියෝ එකේ. www.singapore.com හරහා ඔයගොල්ලෝ මෙලෙ වෙනදා නිම් දා ගන්නත් පුළුවන්. ඒ වගේම අපේ සිංගප්පූරුවේ සමාජ මාධ්‍යාලයට එකතු වෙන්නත් පුළුවන්. බබක් කරාමුදීන් කියලා එක ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක්. එහෙම නැත්නම් චිත්‍රපටි අධ්‍යක්ෂකවරේ. මොහු ඉරානයේ විතරක් නෙවෙයි එංගලන්තේ පවා හුඟක් ෂෝට් ෆිල්ම්ස් එහෙම ඔහු අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔහුට හුඟක් සම්මාන පවා හම්බෙලා තියෙනවා. ඒ තරම්ම ප්‍රසිද්ධ පුද්ගලෙක් තමයි මේ බබක් කරාමුදීන් කියලා කියන්නේ. ඉරානයේ හුඟක් ටෙලිනාට්‍යවල එහෙම ඔහු අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඔහු විශේෂයෙන් ඉරානයේ ඉන්නකොට පවා ඉරානයේ යුනිවර්සිටි එකක ඔහු මේ චිත්‍රපටි අධ්‍යක්ෂණය කරන්නේ කොහොමද කියන එකේ කෝස් එකක් හදාරනවා. ඊට පස්සේ එංගලන්තයට ගිහිල්ලත් එහෙ මේ චිත්‍රපටි අධ්‍යක්ෂණය කරන්නේ කොහොමද කියන එකේ කෝස් එකක් කරනවා. ඊට පස්සේ තමයි එංගලන්තයේ එක එක ෂෝට් ෆිල්ම්ස් එහෙම ඔහු අධ්‍යක්ෂණය කරන්න පටන් ගන්න. ඉතින් ටිකක් ප්‍රසිද්ධ පුද්ගලෙක් තමයි ඉරානයේ. ඉතින් මේ මාසේ කියන්නේ 2021 මේ අවුරුද්දේ වැඩි කාලයක් නැහැ. 2021 මැයි මාසේ එක පුද්ගලෙක් ඉරානයේ එක ස්ට්‍රීට් එකක පුද්ගලෙක් ඔහුගේ ගෙදර තිබ්බ කුණු ටික දාන්න කියලා කුණු දාන්න තැනට ඔහුගේ කුණු මල්ලත් උස්සගෙන ගිහිල්ලා මේ කුණු ටික දානකොට ඔහුට තේරිලා තියෙනවා කාගේ හරි මිනිස්සෙගේ දේහයේ සමහර කොටස්, ඒ කියන්නේ අතේ කොටසක්, කකුලේ කොටසක්, අන්න ඒ වගේ දේවල් ඔහු දකිනවා. ඉතින් ඔහු මේක දැක්ක ගම වහම පොලිසියට කෝල් කරලා කියනවා මේ වගේ කුණු දාන තැන මේ ප්‍රදේශයේ මේ ස්ට්‍රීට් එකේ මෙහෙම දෙයක් දැක්කා, මිනිස්සුගේ අතක කෑල්ලක් දැක්ක, කහුලක කෑල්ලක් දැක්ක කියලා වහාම පොලිසිය එතනට එනවා. පොලිසිය එතනට ඇවිල්ලා එතන සෝදිසි කරලා බලනකොට ගාබේජ් බෑග්ස් 4-5ක් විතර තියෙනවා. ඒකේ කාගේ හරි පුද්ගලෙක්ව කෑලි කෑලි වලට කපලා එක එක තැන්වලට දාලා තියෙනවා. මුළු දේහයම එතන හම්බුනේ නැහැ. කකුලේ කෑල්ලක්, අතේ කෑල්ලක්, අන්න ඒ වගේ කෑලි කෑලි තමයි හම්බුනේ. ඉතින් වහාම පොලිසිය ඒ දේහයේ කෑලි ටික අරගෙන ගිහිල්ලා මේගොල්ලෝ ටෙස්ට් කරලා බලනකොට තමයි තේරිලා තියෙන්නේ ඒගොල්ලන්ගේ සිස්ටම් එකේ මේ ඝාතනය කරපු පුද්ගලයා නැත්තම් මේ මැරිලා ඉන්න පුද්ගලයා බබා කරාමුදීන්. ඒ විතරක් නෙවෙයි ලෝක ප්‍රසිද්ධ ඒ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා බබා කරාමුදීන් කියලා. ඉතින් පොලිසියට කර කියා ගන්න දෙයක් නැහැ. බබා කරාමුදීන්ගේ තාත්තා හමුදාපති කෙනෙක් ඒ කාලේ. ඉතින් පොලිසිය කල්පනා කරනවා බබක් කරාමුදීන්ගේ තාත්තට කියලා. ඔහුගේ නම අක්බර් කරාමුදීන්. ඔහුට ගිහිල්ලා මේ හැම දෙයක්ම කියමු. ඔහුගේ පුතාව කෑලි කෑලි වලට කපලා කවුරු හරි මරලා දැම්මා කියලා. ඉතින් පොලිසිය ටීම් එකක් අක්බර් කරාමුදීන්ගේ ගෙදරට එනවා. ඊට පස්සේ අක්බර් කරාමුදීන්ගේ ගෙදරට ගිහිල්ලා මේ සිද්ධිය කියනකොට ඔහු කිසිම තැකීමක් නැතුව මේ දේ අහගෙන යනවා. ඒ කියන්නේ ඔයාගේ පුතා කවුරු හරි මේ විදිහට මරලා දාලා කෑලි කෑලි වලට කපලා මේ විදිහට කුණු දාන තැන් වලට ගාබේජ් බෑග් එකකට දාලා කියලා. එතකොටම පොලිසියට විශාල සැකයක් තිබ්බා. මොකද මේ හැම දෙයක්ම කියනකොට ඕනම තාත්ත කෙනෙක් අඬනවා. හැබැයි මේ කිසිම දෙයක් ඔහු කරේ නැහැ. නිකම් පාඩුවේ අහගෙන හිටියා. එතකොට පොලිසියේ සැකේ තිබ්බ හින්දා ඔහුට නොදැනුවත්ම, මොකද ඔහු හිටපු හමුදාපති කෙනෙක්, අන්න ඒ හේතුවෙන් හින්දා ඔහුට නොදැනුවත්ම පොලිසිය ඔහුගේ ගෙදර සෝදිසි කරන්න පටන් ගත්තා. අන්න එහෙම සෝදිසි කරනකොට ලේ පැල්ලන් ටිකක් පොලිසියට හම්බ වෙනවා. ඔහුට නොදැනුවත්ම ඒ ලේ පැල්ල සාම්පල් ටිකකුත් අරගෙන ආවිල්ලා මේ දේහයේ හම්බුන සාම්පල් එක සංසන්දනය කරලා බලනකොට ගෙදර හම්බුන ඒ ලේ පැල්ලම් ඔහුගේ පුතාගේ, එහෙම නැත්නම් බබක් කරාමුදීන්ගේ කියලා පොලිසිය හොයාගන්නවා. ආයමත් පොලිසිය යනවා.
அக்பர் கராமுதீனும் அத்தடங்கோட கண்ட அக்பர் கராமுதீனும் விதரக்னவே அக்பர் கராமுதீங்கே நோனா ஹெமன்னத்தான் மெருண புத்கலாகி அம்மா மேகுள்ள தென்னாம போலீசிய அத்தடங்கோட கண்ணா அத்தடங்கோட அரகின திகின் திகிடம பிரஷ்ன கரணக்கோட்ட தென்னாம பிலிகண்ணா அப்பி தென்ன எக்கத்து வெலா தமாய் அப்பே புத்தாவ மெருவே கீழா කොහොමද මැරුවේ කියලා පොලිසිය මුලදී අහනකොට ඒගොල්ලෝ කියන දෙයක් තමයි ඔහු කන කෑම එකේ චිකන් කෑම එකේ වහ මිශ්‍ර කරලා ඊට පස්සේ ඔහුට කන්න දුන්නා. ඔහු කෑවට පස්සේ කලන්ත දාලා වැටුණා. ඊට පස්සේ මම ඔහුගේ දේහය කෑලි කෑලි වලට කපලා මායි මගේ නෝනායි එකතු වෙලා ගාබේජ් බෑග් වලට දාලා කුණු දාන තැන් වලට එක එක තැන් වලට ගිහිල්ලා දැම්මා කියලා. කියන්නේ එක තැනක නෙවෙයි දාලා තියෙන්නේ වෙන වෙන තැන් වලට මේගොල්ලෝ දාලා තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ කියපු විදිහටම පොලිසිය මේගොල්ලන්ගේ ගේ ගාව තිබ්බ CCTV එහෙම චෙක් කරලා බලනකොට ඒක හොඳටම තේරලා තියෙනවා මේගොල්ලෝ දෙන්නම එකතු වෙලා. ඒ කියන්නේ ඒ අක්බර් කරාමුදින්ට වයස 81යි. ඔහුගේ නෝනට වයස 74යි. ඉතින් මේගොල්ලෝ දෙන්න එකතු වෙලා තමයි මේ දේ කරලා තියෙන්නේ. ඉතින් ඔහු හිටපු හමුදාපති හින්දා ඔහු ටිකක් ශක්තිමත් පුද්ගලෙක්. ඉතින් මේගොල්ලෝ දෙන්න ගාබේජ් බෑග් එහෙම ඒගොල්ලන් ගෙදරින් උස්සගෙන එන එක ඒ CCTV එකේ පටිගත වෙලා තිබ්බා. ඉතින් CCTV සාක්ෂි තියෙනවා, DNA සාම්පල් තියෙනවා. ඝාතකයෝ දෙන්නම පිළිගත්තා මම මේ ඝාතනය නැත්තම් මගේ පුතාව අපි දෙන්න එකතු වෙලා තමයි ඝාතනය කරේ කියලා. එතකොට මෙතන නඩුව ඉවරයිනේ. හැබැයි පොලිසිය මේ නඩුව එතනින් ඉවර කරේ නැහැ. දිගින් දිගටම ප්‍රශ්න කරගෙන ගියා. ඒ වගේම මේගොල්ලෝ දෙන්නගේ මොනවා හරි පැමිණිල්ලේ මීට කලින් වෙන කොහේ හරි ප්‍රදේශයක කවුරු හරි පැමිණිල්ලක් දාලා තියනවාද කියලා හොයාගෙන හොයාගෙන ගියා. අන්න එහෙම හොයාගෙන හොයාගෙන යනකොට මේගොල්ලෝ දෙන්නට තව දුවෙක් ඉඳලා දෙනවා. ඒ දුව පොලිසියට ඇවිල්ලා කියනවා මගේ නංගි දැන් මාස ගාණක් තිස්සේ අතුරුදහන්. ඒ කියන්නේ අක්බර් කරාමුදින් සහ අක්බර් කරාමුදින්ගේ නෝනා මේගොල්ලෝ දෙන්නට ළමයි පිරිමි ළමයි දෙන්නයි ගැහණු ළමයි දෙන්නයි. ඒක එක පිරිමි ළමෙක් මේගොල්ලෝ දෙන්න මැරුවා ඒක පිළිගත්තා. ඊට පස්සේ තව ගැහණු ළමෙක් ඇවිල්ලා කියනවා මගේ නංගි අතුරුදහන් වෙලා මේගොල්ලෝ මගේ නංගිට මොනවා හරි කරලා ඇති කියලා. ඒක පොලිසිය තව දුරටත් හොයාගෙන යනවා. අන්න එහෙම හොයාගෙන යනකොට මේගොල්ලෝ දෙන්නම පිළිගන්නවා මගේ ඊළඟ දුවත් මැරුවේ අපි දෙන්න තමයි කියලා. දැන් තමයි පොලිසිය මේ ඝාතනයන් දෙකටම හේතුව මේගොල්ලන්ගෙන් අහන්නේ. ඉතින් මුලදී ඇයි බොබක් කරාමුදින්ව මැරුවේ කියලා අහනකොට බොබක් කරාමුදින්ට කසාද බඳින්න කියලා අපි දිගින් දිගටම කිව්වා. ඔහු කසාද බැන්නේ නැහැ. හැබැයි වෙන කාන්තාව ගෙදරට ගෙන්නලා අනියම් සම්බන්ධතා තියාගෙන හිටියා. ඒක මට පෞද්ගලිකව කැමති නැහැ. අන්න ඒ හේතුවෙන්ද මායි මගේ නෝනා එකතු වෙලා බොබක් කරාමුදින්ව මැරුවා කියලා ඒගොල්ලෝ ස්ටේට්මන්ට් එකක් දෙනවා. හරි. ඇයි එහෙනම් දුවව මැරුවේ කියලා අහනකොට දුවව අපි එක පුද්ගලයෙකුට කසාද බැඳලා දුන්නා. හැබැයි ඒ පුද්ගලයා මද්‍රව්‍ය ජාවාරම් කරුවෙක්. ඉතින් දුව හැමදාම දුව ඇවිල්ලා කියනවලු මගේ මහත්තයා මද්‍රව්‍ය පාවිච්චි කරලා හැමදාම ඇවිල්ලා මට ගහනවා මට වද දෙනවා කියලා. ඊට පස්සේ අක්බර් කියලා තියෙනවා දුවට, හරි ඔයාට මේ තරම් වද දෙනවා නම් ඔයාගේ මහත්තයාව අපි තුන්දෙනා එකතු වෙලා මරලා දාමු කියලා. දුව ඕකේ කරාට පස්සේ දුවගේ හස්බන්ඩ්වත් මේගොල්ලෝ තුන්දෙනා එකතු වෙලා මරලා තිනවා. ඒ විදිහට මහු කන කෑමවලට වහදාලා අහු මරුණට පස්සේ කෑලි කෑලි වලට කපලා වෙන වෙන තැන්වල ඔහුගේ දේහයේ කොටස් ගිහිල්ලා විසික් කරලා තිනවා. ඒ කියන්නේ මේගොල්ලෝ දෙන්න එකතු වෙලා පුතාවයි දුවවයි විතරක් මැරුවේ නැහැ, දුවගේ මහත්තයාවත් මරලා තිනවා. එතකොට තුන්වෙනි ඝාතනයත් මෙතනින් හෙළි වුණා. හරි, දුවගේ මහත්තයාව මැරුවා. ඇයි දුව මැරුවේ කියලා අහනකොට ඔහු කියපු දෙයක් තමයි දුව ඊට පස්සේ මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්න පටන් ගත්තා, මත්පැන් පානය කරන්න පටන් ගත්තා, වෙන වෙන පිරිමිත් එක්ක එක එක සම්බන්ධකම් තියාගෙන හිටියා. අන්න ඒ හේතුව හින්දා තමයි මම මැරුවේ කියලා. එතකොට මේ නෝනායි මහත්තයයි එකතු වෙලා ළමයි දෙන්නෙක්ව මරලා තියෙනවා. ඒ වගේම දුවගේ හස්බන්ඩ්වත් මරලා තියෙනවා. ඝාතන තුනක් මෙතනදි එළියට ආවා. හැබැයි මේ හැම දෙයක්ම සිද්ධ වුණේ මේ අවුරුද්දේ මැයි මාසේ හින්දා මේ නඩුව තවදුරටත් යනවා. මේ යුවළ එකතු වෙලා තව කාවහරි මේ විදිහට මරලා තියෙනවද කියලා පොලිසිය දිගින් දිගටම හොයාගෙන යනවා. ඉතින් ඔය කාලයේදී තමයි ඉරානයේ තියෙන සමාජ මාධ්‍ය ජාල හරහා එක එක්කෙනා එක එක දේවල් කියන්න පටන් ගත්තා. ඒ තමයි ඉරානයේ එක නීතියක් තියෙනවලු. අම්මා හෝ තාත්තා තමාගේ පුතාව හෝ දුවව මැරුවා නම් එහෙම ඒගොල්ලන්ට වැඩිපුරම දෙන්න පුළුවන් දඬුවම අවුරුදු 10යි කියලා. ඉතින් මේගොල්ලෝ දෙන්න පුතාවයි දුවවයි මරලා තියෙනවා. ඉතින් අවුරුදු 10ක් තමයි මේගොල්ලන්ට බොහෝ දුරට මේ විදිහට දඬුවමක් හම්බෙන්නේ. අන්න ඒ හේතුව හින්දා මේ නීතිය වෙනස් කරන්න ඕනේ. අම්මා මැරුවත් තාත්තා මැරුවත් පුතාව හෝ දුව හෝ ඒක ජීවිතයක්. අන්න ඒ හේතුව හින්දා ඒගොල්ලන්ට එක්කෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම එමන් නැත්තම් මරණ දඬුවම දෙන්න ඕනේ කියලා. හැබැයි මේ කේස් එක හැන්ඩල් කරන නීතිඥයෝ කියපු දෙයක් තමයි
දැනට ඒ නීතිය වෙනස් වෙනවද නැද්ද කියන එක දන්නේ නැහැ. හැබැයි තුන්වැනි පාර්ශ්වයක පුද්ගලෙක් මේ යුවළ එකතු වෙලා මරලා තිනවා. ඒ කියන්නේ දුවගේ හස්බන්ඩ්ව මරලා තිනවා. අන්න ඒ හේතුව හින්දා අනිවාර්යයෙන් මේගොල්ලෝ දෙන්නට මරණ දඬුවම නියම වෙයි කියලා. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකොට අපි හැමෝටම ඇති විශාල සැකයක්. මේ විදිහට පුතෙක් වෙන කාන්තාවක් එක්ක සම්බන්ධයක් තියපු හින්දා එහෙම පුතාව මරයිද? දුව මත්ද්‍රව්‍ය මත්පැන් පාවිච්චි කරපු හින්දා දුවව මරයිද? එතන විශාල ප්‍රශ්නාත්යක් තියෙනවා. පොලිසිය මේහා සම්බන්ධයෙන් දුන්න ස්ටේට්මන්ට් එක තමයි ඇත්තටම දුවව සහ දුවවේ හස්බන්ඩ්ව ඒගොල්ලෝ කියපු රීසන් එකට මරන්න ඇති. හැබැයි පුතා බොබක් කරමුතුල්ලාව මරලා ඇත්තේ ඔහු දිගින් දිගටම නංගි කෝ කියලා අම්මගේ තාත්තගෙන අහලා තියෙනවා. ඉතින් අවසානයේ කොහොම හරි ඔහු දැනගත්තා අම්මයි තාත්තයි තමයි මරලා ඇත්තේ කියලා. ඉතින් අම්මයි තාත්තයි බොබක් සහ මේගොල්ලෝ තුන්දෙනා අතර විශාල ප්‍රශ්න ගිහිලා තියෙනවා ගෙදර. ඊට පස්සේ තමයි අක්බර් සහ අක්බර් ගෙනෝන, ඒ කියන්නේ බොබගේ අම්මයි තාත්තයි ඩිසයිඩ් කරලා දෙන නැත්තම් ප්ලෑන් කරලා තියෙන්නේ පුතාව මරන්න. තුන්වැනි මරණය ඒගොල්ලෝ පළවෙනිට කරපු ඒ ඝාතනයන් වහන්න තමයි මේ දේ කරලා තියෙන්නේ කියලා පොලිසිය මේ වෙනකොට ස්ටේට්මන්ට් එකක් දීලා දෙනවා. ඉතින් අවසානයේ මොනවද වෙන්නේ කියන අපිට අවුරුදු කීපයක් බලාගෙන ඉන්න වෙයි මේ නඩු එක එක හියරින් ගිහිල්ලා අවසානයේ මොන වගේ දඬුවමක් හම්බුණාද කියලා. ඉතින් මේ හා සම්බන්ධයෙන් මොන හරි අප්ඩේට් එකක් ආව නම් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට අපි ගේනවා. ඉතින් සිංහධර්ම channel එකට subscribe කරන්න, මේ වගේ හොඳ හොඳ වෙනස් ඉදිරි වීඩියෝස් අරගෙන අපි ඉස්සරහට එනවා. ඒකෙන්ද එහා පැත්තේ තියෙන bell icon එකක් click කරන්න. www.singapore.com හරහා ගොඩ බලමු ලේ වෙනදා දැනින් දාගන්නත් පුළුවන්. ඒ වගේම අපි සිංගප්පූරේ සමාජ මාධ්‍යලට එකතු වෙන්නත් පුළුවන්.